කොහොමද ඇයට ඉතින් ඔන්න අද මං හිතුවා ලිප්ස්ටික් ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා මොකද ගොඩාක් වෙලාවට මගෙන් අහන වීඩියෝස් වල ගාලා ඉන්න ලිප්ස්ටික් කලර්ස් පළක් වෙලාවට ඇත්තට මේ කලර් එක වීඩියෝ එක පරණ එකක් එහෙමනම් ගොඩක් වෙලාවට කලර් එක මතකත් නැහැ මොකද එක වගේ ෂේඩ්ස් කිහිපයක්ම තියෙන නිසා ඉතින් මේ දේවල් එක මං හිතුවා මං සමනෙන් වැඩියෙන් පාවිච්චි කරන මං ගොඩක් ආසකම කරන ලිප්ස්ටික් කලර්ස් ටික පෙන්නනවා කියලා ඒත් එක්කම තමයි විශේෂම දේ මේ ලිප්ස්ටික් වල වැඩි වෙලාවක් තියෙන හොඳම ලිප්ස්ටික් ටිකකුත් ඔයාලට මම පෙන්නනවා. ඉතින් ලිප්ස්ටික් වලට නම් මම මාරම ආසයි. ඉතින් මේ තියෙන්නේ මේ මෑතකදී මම අරගත්ත ලිප්ස්ටික් ටිකක්. ඉතින් මේ ටික මේ දවස්වල වැඩි වශයෙන් පාවිච්චි කරන නිසාම තමයි පෙන්වන්න හිතුවේ. ඉතින් ගොඩක් වෙලාවට shopping ගියොත් එහෙම මම ගොඩක් ආස කරන පාටක් තිබ්බොත් නම් අනිවාර්යයෙන්ම ගන්නවා. හැබැයි ඉතින් ඒක අනිවාර්යයෙන්ම original හොඳ brand එකක් නම් වෙන්න ඕනේ. මොකද මම කැමති නෑ lips dark වෙන්න ගන්නවට. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට හැබැයි ඇත්තටම මම කරන්නේ මම ආස කරන ලිප්ස්ටික් colors විශේෂයෙන්ම ආස කරන ෂේඩ්ස් බ්‍රෑන්ඩ් එහෙම ඉටලි වලින් ගෙන ගන්න එක. ඉතින් අපි ගත්තත් එහෙම අපේ ස්කින් කලර් එකට ලස්සනට ගැලපෙන ඇඳුම් පාටවල් තියෙනවානේ. ඉතින් ඒ නිසාම ගොඩක් වෙලාවට අපි ඒ පාටවල්ම වැඩිපුර අඳිනවා අපේ ලස්සනට පේන පාටවල්. ඉතින් ඒ වගේම තමයි ඇත්තටම හොඳ ගැලපෙන ලිප්ස්ටික් කලර් එකකට පුළුවන් අපේ ස්කින් එකේ කලර් එක තවත් ලස්සන කරලා පෙන්වන්න. ඒ වගේම තමයි අපිට හොඳ තරුණ පෙනුමක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තවත් ලිප්ස්ටික් කලර්ස් දෙන අපිට සාමාන්‍යයෙන් මැචුව පාටක් ලබා දෙන. ඉතින් ඒකත් එක්ක අපි හොඳ ගැලපෙනම එක තෝරගන්න ඕනේ. අනිත් එක තමයි දැන් ලිප්ස්ටික් කලර්ස් අරගත්තාන් පස්සේ පෙළ අපිට හිතනවා දැන් මම අද කළු එකක් ඇඳේ මම කලර්ස් කිහිපයක්ම පාවිච්චි කරන නිසා ඒ හැම දෙයකටම ගැලපෙන. නමුත් පෙළක් කලර්ස් තියෙනවා කළු පාටට උනත් ලොකු ලස්සනක් දෙන්නේ නැහැ. නමුත් පෙළක් පාටවල වලට හරිම ලස්සනට ස්කින් එක පේනවා. උදාහරණයක් විදිහට මම පාවිච්චි කරන පර්පල් කලර් එකක් තියෙනවා. ඒක කහ පාටට හුරු ඇඳුම් වලට හරිම ලස්සන එළියක් දෙනවා. නමුත් අද මට දැනුන දෙයක් තමයි මේ බ්ලැක් එකට ඒක චුට්ටක් පේනනවා අඩුයි. ලස්සන පාට පේනනවා ලස්සන අඩුයි. ඉතින් මෙන්න මේ වගේ තියෙනවා අපිට සිද්ධ වෙන ඒවා ගාලම බලලා අපිට ගැලපෙන පාට ලස්සන පාටවල් තෝරගන්න. ඉතින් මගේ ලිප්ස්ටික් කලෙක්ෂන් එකේ ලිප්ස්ටික්ස් තියෙනවා, පවුඩර් ලිප්ස්ටික් තියෙනවා, ඒ වගේම ලිකුවිඩ් ලිප්ස්ටික් තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක මට වඩාත් හොඳින්ම දෙනුණු දෙයක් තමයි සාමාන්‍යයෙන් ලිකුවිඩ් ලිප්ස්ටික් වැඩි වෙලාවක් තියෙනවා. ඒත් එක්ක මම පාවිච්චි කරලා ඉන්න රෙඩ් කලර් එක වැඩි වෙලාවක් තියෙනවා. ඒ කොහොම වුණත් සාමාන්‍යයෙන් ඔයා බලාපොරොත්තු වෙනවා ටිකක් වැඩි වෙලාවක් තියාගන්න පුළුවන් විදිහේ ලිප් කලර් එකක්. විශේෂයෙන් කෑවට පස්සෙත් මොනවාරි කෑවට බිවට පස්සෙත් ඒ විදිහටම කලර් එක සාමාන්‍යයෙන් ටිකක් වැඩි වෙලාවක් තියෙන එකක් ඔයා බලාපොරොත්තු වෙනවා නම් තද පාටවල් තමයි වැඩි වෙලාවක් තියෙනවා කියලා මට නම් දැනලා තියෙන. හැබැයි තින් හොඳ බ්‍රෑන්ඩ් එකකින් වෙන්න ඕනේ. ඉතින් අපි දැන් තව විස්තර කතා කරමු ලිප්ස්ටික් කලර්ස් ටික බලන ගමන්. ඉතින් මම දැන් මේ ගාලා ඉන්න රෙඩ් කලර් එක ගොඩක් තද නැති වුණත් හරිම ලස්සන කලර් එකක්. මොකද සාමාන්‍යයෙන් මම ගොඩක් තද රෙඩ් කලර්ස් වලට නම් එච්චරම කැමති නැහැ. මේක නම් ඉතින් මම ආයෙත් රීටච් කරන්නේ හරිම අඩුවේ. මොකද ගාලා සීල් කළාට පස්සේ මේක ගොඩක් වෙලා තියාගන්න පුළුවන් මේ විදිහටම. ඉතින් මේක නම් ඔයා ගොඩක් දැකලා ඇති මං වීඩියෝස් වල ගාලා ඉන්නවා. හරිම ලස්සන නියුඩ් ඔරෙන්ජ් කලර් එකක්. ඉතින් මේ ලිකුවිඩ් ලිප්ස්ටික් එකක් නිසා සාමාන්‍යයෙන් කොහොමත් කැවට පස්සේ ගොඩක් වෙලා තියෙනවා. විශේෂම දේ තමයි මේකේ ගාණත් අඩුයි. සාමාන්‍යයෙන් රුපියල් 1400ක් වගේ තමයි උනේ. සාමාන්‍යයෙන් ඉතින් මම පුංචි පුංචි ගමන් වලට ගන්න ගොඩක් වෙලාවට නියුඩ් කලර්ස්. ඉතින් මෙන්න මේකත් ඇත්තටම ගොඩක් ගාන අඩුයි. රුපියල් 1500ක් වගේ තමයි උනේ. හැබැයි ඉතින් ගොඩක් වෙලා නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම රීටච් කරන්න වෙනවා. මේ තියෙන්නේ මං ආසම කරන පවුඩර් ලිප්ස්ටික් එකක්.
මේක ක්‍රැක් වෙන්නේ නැහැ. හරිම නැචරල් පින්ක් කලර් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම තමයි කලර් එකත් මට නම් සෑහෙන වෙලා තියෙන. ඉතින් ඒ නිසා ගොඩාක් වෙලාවට එළියට යනවා නම් පින්ක් කලර් එකක් ඕනනොත් මේකම තමයි මම ගන්නෙ. මේ කලර් එකත් ලොකු ගාණක් නෑ 1500ට අඩුයි. හරිම ලස්සන පින්ක් කලර් එකක්. ඒ වගේම තමයි ගොඩාක් වෙලා මේක තියෙනවා. ඇත්තටම රීටච් කරන්න ඕන වෙන්නේ නැහැ. ඩේ ටු ඩේ ගොඩාක් ගාන ලිප්ස්ටික් එකක්. මේක හරියට ලිප් බාම් එකක් වගේ හරිම මොයිස්චරයිස් ගතිය තියෙනවා, ඩ්‍රයි ගතියක් තියෙනවා. ඒ වගේම හොඳ සුවඳකුත් තියෙනවා. හැබැයි තින් සැරින් සැරේ රීටච් කරන්න නම් වෙනවා. තියෙන මං ආසම කරන බ්‍රවුන් කලර් එකක්. ගොඩාක් කලර් එක මික්ස් කරලා පාවිච්චි කරන්න පුළුවන් ලස්සන පාටවල් හදාගන්න. ඒ වගේම තමයි තින් අන්තටම ආයෙත් රීටච් නම් කරන්න ඕන වෙන්නේ. ඒ තරම්ම හොඳට සීල් වෙලා හිටිනවා. මේ තමයි මං අර මුලින්ම කිව්ව පර්පල් කලර් එක. මං අර කිව්වේ යෙලෝ කලර් ඩ්‍රෙසස් වලට හරිම ලස්සනට පේනවා කියලා. ඉතින් මේකත් ඇත්තටම ගාලා ගොඩාක් වෙලා තියාගන්න පුළුවන්. රීටච් කරන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් ඉස්සෙල්ල පෙන්නපු පර්පල් එකේ ටිකක් ඩාර්ක් කලර් එක. මේකට මං හරිම ආසයි. මේකත් අනිත් කලර්ස් එක්ක මික්ස් කරාම හරිම ලස්සනයි. විශේෂයෙන්ම පින්ක් කලර්ස් එක්ක එහෙම ටිකක් මික්ස් කරාම හරිම ලස්සන වෙනස්ම පාටවල් එනවා. ඒ වගේම ඉතින් ගොඩාක් වෙලා තියාගන්න පුළුවන්. මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයා ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් තවත් ගොඩාක් ලිප්ස්ටික් කලර්ස් තියෙනවා ඉදිරියේදී තවත් අරන් එන්නම්. මොකද තව තවත් මම මේවා අරගන්න නිසා. ඉතින් මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න තමතක කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝ එකක්ම බලන්න මගේ YouTube channel එකත් subscribe කරන්න. ඒත් එක්කම තියෙන bell icon එක click කරොත් ඔන්නවට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් මේකේ notification එක අරගන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න. Bye.